දළදාව ලබ්බවිච්ච අනුරකුමාර දෙයෝ විච්ච නාකි බල්ලෙක් බුරණ වීඩියෝ එකක් මම මේ ළඟදී සමාජ මාධ්‍යාලවල දැක්කා. ඔය දළදාව කියන ලබ්බට අපි බය නැහැ. සේපාලය මුලින්ම මම උඹට කියන්න ඕනි උඹ කොහොමවත් දළදා වහන්සේට බය වෙන්න ඕනේ නැහැ. මොකද දළදා වහන්සේ තියෙන්නේ උඹ වගේ පිස්සු හැදිච්ච නාකින්ව බය කරලා බෙහෙත් පොවන්නවත් ළමයින්ව බය කරලා කෑම කවන්නවත් නෙමෙයි. කිසියම් පුද්ගලයෙක් දළදා වහන්සේ උදාගෙන තමන්ගේ දේශපාලන කටයුතු ප්‍රවර්ධනය කරන්න හදනවා නම් ඒ සඳහා 100%ක් අපිත් විරුද්ධයි. දළදා වහන්සේ උදාගෙන දේශපාලන කටයුතු කරන පුද්ගලයාට විරුද්ධව ඔබ ඇතිතරම් හරණ ගන්න. එහෙමයි කියලා ඔබට අයිතියක් නැහැ දළදා වහන්සේ හෝ ජයශ්‍රී මහබෝධියට ඒ සඳහා චෝදනා කරන්න. එහෙම කරනවා නම් ඔබේ නුවණේ තරම ඔබම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ වගේම තව කුංචි කතාවක් කියන්නම් සේපාල්. ඔබ සතුරු වෙන්න ඕනි ඔබ මේ වෙද්දි ජීවතුන් අතර ඉන්නෙක් ගැන. ඔබ ඔය කතාව කරන්නේ බුද්ධාගම මූලික වෙච්ච සංස්කෘතියක් තියෙන රටක. හැබැයි ඔය කතාව ඔබ අරාබිකරේ රටක කරා නම් ඒ රටේ පවතින ආගමක් හෝ සංස්කෘතියක් ඔබ ওই විදිහට විවේචනය කරා නම් මේ වෙද්දි උඹේ තට්ටේ බලලා රැවුල කටේ ඔබලා පුකෙන් උලක් බස්සලා මේ වෙද්දි උඹව මරලත් හමාරයි. ඒ වගේම තමයි ඒ රටවල නීතියනොත් මේ වෙද්දි එක්ක උඹව එල්ලා මරන්න තීරණය කළා නැත්නම් උඹව ගල් ගහලා මරන්න තීරණය කළා. ඉතින් උඹ සතුරු යම් බුද්ධාගම වගේ ආගමක් මූලික කරගත්ත සංස්කෘතියක් තියෙන රටක උඹ ඉපදුනාට. ඒකේ වාසනාවට තමයි අද උඹව කතාව කරලා මේ වෙනකනොත් ලස්සන්ට ජීවතුන් අතර ඉන්නේ. තව පුංචි දෙයක් මතක් කරන්නම්. මතක ඇතුව සේපාල් උඹ වීඩියෝ එකක් කරන්න කලින් උඹේ පෙත්ත ගනි. මොකද උඹ මීට කලින් වීඩියෝ එක මෙන්න මෙහෙම කියනවා. ඔබ නිකන් හිතලා බලන්න දළදා මාලිගාව. ඒකේ තියෙන බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුව කියන එකට සමහරු විවිධ අපහාස කරනවා. සමාජයේ ඉරණි සංස්කෘතික ආගමික හෝ නීතිමය සංස්ථාවන් ඒ විදිහට කඩ වෙන නමන්න සුනිසුන කරන්න. හොඳ නැහැ. එහෙම කරාම ඒ සමාජයට කරක්මක් ඇති වෙනවා. මෙහෙම කියපු උඹ මෙන්න මෙහෙමත් කියනවා. ඔය දළදාව කියන ලබ්බට අපි බය නැහැ. දැන් ඔයා වයසයි කියලා මට නම් හිතනවා. වයසත් එක්ක මතක ශක්තිය ටිකක් අඩු වෙනවද කොහෙද? එහෙම නැත්නම් උඹලගේ තියෙන ප්‍රතිපත්ති විරහිතභාවයද? මතක තියාගනින් සේපාල්, උඹට අනුර කුමාර දෙවියෙක් වුණාට අපිට එහෙම නෑ. ඒ හින්දා උඹේ දෙවියා උඹ අදහගනින්. නමුත් අනිත් අයගේ ඇදහිම් විශ්වාසවලට ඔය වගේ නින්දා පාස කරන්න එපා.